ආයිබෝන් අද රටේ ඇති වෙලා තියෙන ජනාධිපති මැතිවරණ සම්බන්ධයෙන් ආගිත් අතර කසපුසුවක් තියෙන වෙලාවක් නිසා ගොඩක් අය YouTube එකේ Facebook එකේ ඉන්න මගේ මිතුරු මිත්‍රයන් ඉල්ලා සිටියා ඒ සම්බන්ධයෙන් අලුතෙන් වීඩියෝ එකක් ඇතුළත් කරන්න කියලා. එම නිසා අද මම ඉදිරි ජනාධිපති මැතිවරණ සම්බන්ධයෙන් නැවත ජයග්‍රහණය කරන අපේක්ෂකයා කවුද කියලා නම් කරන්න බලාපොරොත්තු වෙන අවුරුදු 3 හමාරකට කලින් මම වීඩියෝ 3ක් දාලා තියෙනවා මේ ඉදිරි ජනාධිපති මැතිවරණ ජයගන්නේ කවුද කියලා. දැන් මේ වෙනකොට කතා බහට ලක් වෙන රණේ වික්‍රමසිංහ මහත්මයාගේ නමයි සජිත් ප්‍රේමදාසගේ නමයි තමයි එස්සත් ජාතික පක්ෂයෙන් අරලියට එනවා කියලා. දැන් ඔහොට්ටුවෙන් පොදු ජන පෙරමුණෙන් අපේක්ෂකයා නම් කරා පසු ගියදා ගෝඨාභය රාජපක්ෂ කියලා. ගෝඨාභය රාජපක්ෂ එක්ක එතකොට තරඟයට එන්නේ රණිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාස කියලා දැන් කතා බහට ලක් වෙන මොහොතක්. මම කියන්න රණිල් වික්‍රමසිංහ මීනලක්ෂ්මෙන් උපන් කෙනෙක්. රණිල් වික්‍රමසිංහගේ කේන්දරේ මේ වෙනකොට ජම්ම ඒරාෂ්ටකයක් පටන් අරන් තියෙන්නේ. එතකොට සජිත් ප්‍රේමදාස මිතුන ලක්ෂ්මෙන් උපන් කෙනෙක්. සජිත් ප්‍රේමදාසටත් දැන් ජම්ම ඒරාෂ්ටකය පටන් අරන් තියෙන්නේ. එහෙමනම් මේ දෙන්නට ගොඩාක් සෙනසුරුගෙන් ඒරාෂ්ටක නිසා බාධක එල්ල වී තියෙන මොහොතක්. විශේෂයෙන් ලංකාවේ ලක්ෂ්මී කවුරුත් කුම්භ කිව්වට අපි ඉන්දියන් කලාපයට ඇතුළත් වෙන නිසා ඉන්දියාවත් අපි මකර ලග්නෙට තමයි මේ පලාපල කියන්න ඕන කියන එක මම කලින් තහවුරු කරලා තියෙනවා. කරුණු ඇතුව ඒ ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මකර ලග්නෙ මේ වෙලාවේ ඒ රාෂ්ටකයක් යන ලංකා කේන්දරේ සෙනසුරු 12 වැනි ගමන් කරන්නේ ධනු රාශියේ. මේ ඔක්කොම දිහා බලනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා උච්චික ලග්න හිමියෙක්. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට තියෙන්නේ ලග්නාභියෝගයයි, ඒ කියන්නේ හිටපු ජනාධිපතිතුමාට තිබ්බ ලග්නාභියෝගයයි, ගජකේසරී කියන රාජෝගය තමයි නවාංශක කුණ්ඩලියේ තියෙන්නේ. මෙන්න මේ ඒ බලවත්භාවය නිසායි ගුරු නීච වෙන අය ලෝකේ ඍෂිවත් මහරජින පිදල් කස්ට්‍රෝ, රණිල් වික්‍රමසිංහ, දිනේෂ් කුණවර්ධන මේ අයගේ නම් මම ඉදිරිපත් කරලා තියෙනවා. ගුරු නීචායගේ ජීවිතේ බැබලෙනවා කෙලේ වගේම කේතු 11 3 දෙනෙක් මේ රටේ ජනාධිපති අගමැති වෙලා තියෙන සිරිමා බණ්ඩාරනායක මැතිනිය, සර්ජන් කොතලාවල ආර් ප්‍රේමදාස මහත්මයා, මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියන්නේ මේ ගුරු නීචාය කේතුත් 11 තමයි ඉන්නේ. තොර උච්චික ලග්න දැන් මේ වෙනකොට මේ ඡන්දේ තියෙන දවස වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට උච්චික ලග්න පුණ්‍ය ස්ථානාධිපති ඡන්දයගේ අතුරු දසාව තමයි ගමන් කරන්නේ. ඒක නිසා මේ පෙර පින වසන්න කාටවත් බෑ කියලා කියනවා මම අද දවසේ. අර දෙන්නටම සෙනසුරුගෙන් පීඩාවට ලක්වෙච්ච මොහොතක උච්චික ලග්න හිමි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සෙනසුරු අන්තිම අංශකවල ගමන් කරන මොහොතක් තමයි දැන් ඉන්නේ ධනස්ථානේ. ඒක නිසා නියත වශයෙන්ම මම එදා කියපු ආකාරයට මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රටේ ජනාධිපති වෙනවා ඒකාන්තයෙන්. ඒක කිසි කෙනෙකුට වළක්වන්න බෑ. ඒ වගේම මේ රටේ දියුණුව පිළිබඳව මෙතෙක් කවරදාකවත් ඇති නොවෙච්ච විදිහට සංවර්ධන ක්‍රියාදාමයන් මෙතුමා විසින් ආරම්භ කරලා ලෙනින් දිලක්න උච්චික ලක්න කියලා මම කලින් සඳහන් කරලා තියෙන රුසියාවේ විප්ලවයට නායකත්වය දුන්නු ලෙනින් රුසියාව දිනු කරා වගේ ලංකාව දිනු කරන්න උපන් දියසෙන් කුමාරයා කවුරුත් නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ බව අද මම පවසන ඒකාන්තයෙන්ම එතුමා ජයග්‍රහණය කරනවා. තෙරුවන් සරණයි.